ජේෂ්ඨපුරවැසි ඔබ වෙනුවෙන් ෆින්ටෙක්ස් ෆිනෑන්ස් විශ්වාස ස්ථාවර තැන්පතු සඳහා 12.86% ආකර්ෂණීය පොලි අනුපාතයක්. ජනතාව අලුත් ප්‍රකාශයක් කරා. දේශපාලනයෙන් වැඩන්නේ මේක පක්ෂකින්වත් වැඩන්නේ කවුරුවත් වැඩක් නැහැ කියලා ප්‍රකාශ කළා. මේ සම්පූර්ණ තියෙන දේශපාලන පක්ෂ සියල්ලම ප්‍රතික්ෂේප කළා. අද ඉන්න දේශපාලඥයන් ප්‍රතික්ෂේප කළා. ඇත්ත වශයෙන්ම මේකට බග කියන්න ඕනේ දේශපාලන පක්ෂ කියලා ප්‍රකාශ කරා. අපි දැන් මේවා ගැන හිතන්න තියෙනවා. අපිට මේකෙන් ඉවත් වෙන්න බෑ. මේ අද රටේ තත්ත්වය. අද ඇති වෙලා තියෙන මේ උග්‍ර තත්ත්වයට මේ භයානක තත්ත්වයට දේශපාලඥයන්ගෙන් පක්ෂවලින් පිළිතුරු ලැබෙනවද නැද්ද කියන එක තමයි ජනතාව බලන්නේ. එහෙම අවස්ථාවකදී අපේ ක්‍රියාකලාපය කුමක්ද කියලා අපි හිතලා බලන්න ඕනේ. මේ ආණ්ඩුව බලයට ආවදී විශේෂ බලාපොරොත්තුවක් තිබුණා සෞභාග්‍ය දැක්ම කියවලා ඒ අනුව මේ රටට අලුත් මාර්ගයක යයි කිය. ඒත් අද ඒ වෙනුවට රටේ තියෙන තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. හැම තැනම අඩුපාඩුකම් තියෙනවා. ආණ්ඩුවේ යන්ත්‍රණය වැඩ කරන්නේ අපිට උවමනා බඩු භාණ්ඩ ලබා ගන්න බෑ. බඩු මිල වැඩි වෙලා මම මේක අලුතෙන් කියන්න උවමනා නැහැ. මේම උග්‍ර තත්ත්වයක් මීට ඉස්සෙල්ලා තිබිලා නැහැ. ජීවන ලෝක යුද්ධයක් මෙහෙමවත් තිබුණ නැහැ කියලා ඒ කාලේ ජීවත් වුණේ අපිට කියලා. එහෙනම් ඒ දිහා ඉස්සෙල්ලා බැලුවේ මොකද්ද ආණ්ඩුව කරන්නේ? ආණ්ඩුවෙන් නියම ප්‍රතිචාරයක් නැති වෙලාවේදී බලනවා මොකද්ද පාර්ලිමේන්තුවෙන් කරන්න කියලා. මොකද රටේ මූල්‍ය බලතල තියෙන පාර්ලිමේන්තුව ආණ්ඩුවට විතරක් නෙමෙයි. එතනදී මොකද්ද වෙන්නේ කියලා බලනවා. මොකද්ද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය? ආණ්ඩුව කරුණු හෙළි කරන්නේ නැහැ. හරියට කරුණු කියන්නේ නැහැ. විසඳුම් දෙන්න අපහසු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේලා තියෙන ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි දෙකම එක එක්කෙනාට බයින්. මම හිතන්නේ හැමදාම රූපවාහිනිය දැම්මම පාර්ලිමේන්තුව තියෙන දවසක ඔන්න ඕකයි එන්නේ. එක පැත්තකින් කියනවා ආණ්ඩුව කියන අපි මේක කරන්න යනවා මේවා සාර්ථකයි කියලා. විපක්ෂයෙන් කියනවා අසාර්ථකයි. අන්තිමට කියනවා සමහර ආණ්ඩුව අස් වෙන අනික් අය කියනවා මැතිවරණ තියන්න. ඒත් මේක එක කාරණයක් අපි පැහැදිලි වෙලා තියෙනවා දැන් එනකොට. ආණ්ඩුවත් බෙදිලා විපක්ෂයත් බෙදිලා. ඒ හැම එක්කෙනාම මාධ්‍යයට ගිහින් අනික් අයට දොස් කියනවා. මාධ්‍ය විශාල සටනක් යනවා දේශපාලන සටනක් පක්ෂ අතර. අනික් අතර ගෙදර ආර්ථිකයේ විශාල සටනක් යනවා කොහොමද ජීවත් වෙන්නේ කියලා. එතන තමයි අද තියෙන යථාර්ථය. මේකට තමයි අපි විසඳුම් දෙන්න තියෙන්නේ. ඊය සතියේ ආණ්ඩුව රුපියල පා කරා. මෙතෙක් කල විශාල හිඟයක් තිබුණා ඩොලර් හිඟයක් තිබුණා. ඩොලර් හිඟේ තියෙන නිසා අපිට බඩු භාණ්ඩ ගන්න බැරි වුණා. ඒකට විසඳුමක් ඇටියට එක සැරේම ආණ්ඩුවෙන් මහ බැංකුවෙන් රුපියල පා කරා. ඒත් දැන් රුපියලත් ඒ වගේම පා වෙනවා විතරක් නෙමෙයි අර අද රැල්ලකට වාගේ දැන් උඩහට යනවා මල්ලෙහාට තාම ඇවිල්ලා නැහැ. යන්නේ මේ තත්ත්වේ තමයි අද අපිට තියෙන්නේ. ඒ එක්කම අපිට තව මේ ප්‍රශ්න මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මේ ජූනි මාසේ අපිට ඩොලර් බිලියනයක් ආපහු ගෙවන්න තියෙනවා ණය හැටියට. දැන් ඩොලර් බිලියනයක් අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන්නේ ඒවා ගෙවන්න ඩොලර් මිලියන 600ක් විතරයි. ඒ ඉතුරු ඒවා මහ බැංකුව කියන ඒවා ඇත්ත වශයෙන්ම සම්පත් නෙමෙයි. ඉන්දියාවෙන් බාණ්ඩ ගත්තේ නැහැයි, චීනෙන් ගත්තේ නැහැයි ඒ ටික ඔක්කොම තියෙනවා. ඒක මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මේ ගැඹුරු ප්‍රශ්නේ කියන්නේ අපේ විදේශ ණය අද ඩොලර් බිලියන 50යි. ඩොලර් බිලියන 50යි අපේ විදේශ ණය. මේ ණයෙන් වැඩි කොටසක් 20-29 වෙන්න ඉස්සෙල්ලා අපි ගෙවන්න ඕනේ. ගෙදර ණය ගැන බය වුණොත් මේ ණය ගැන තවත් බය වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අද රටේ සම්පූර්ණ ණය අරගත්තොත් ඩොලර් ණයයි රුපියලේ ණය ඔක්කොම රුපියල් වලින් කියනවනම් අද අපේ ණය රුපියල් බිලියන 19000යි. බිලියන 19000යි. අපේ මේ ගිය වර්ෂයේ අපේ ධනදේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 15000යි. දැන් මේ තත්ත්වේ ඉන්නේ. දැන් මතක තියාගන්න ගෙදර ආර්ථිකය වාගේ තමයි රටේ ආර්ථිකය. දැන් අපිට තියෙනවා විදේශ විනිමය නැති නිසා මේ ණය ගෙවන්න විදේශ විනිමය ලබා ගන්න තව ණය ගන්න තියෙනවා. ඒකට බිලියන 50 තවත් වැඩි වෙනවා. ඉතින් මිනිස්සු අහන්නේ මේ රටවල් අහන්නේ ඔයාලට මුදල් තියෙනවද ආපහු ගෙවන්න? මුදල් තියෙනවද ආපහු ගෙවන්න කියලා අහන්නේ. ඒ වගේම අපේ ජාතික ණයත් වැඩි වෙන්න යනවා. වැඩි වෙලා අපේ ධනදේශීය නිෂ්පාදනය වාගේ දෙගුණයක් වෙන්න පුළුවන්. අන්න එතෙන්ට අපි යන්නේ. දැන් කොහොමද මේ මුදල් ආපහු ගෙවන්නේ? අන්න ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. අපි තවත් ප්‍රශ්න තියෙනවා. අපිට ඉන්දියාවෙන් ණය මුදලක් අපි ලබා ගත්තා විශේෂයෙන්ම ඉන්ධන ගේන්න කියලා. ඒක අත්සන් කරන්න අපි ප්‍රමාද වුණා. ජනවාරි මාසෙ මුදලින් ගත්තනම් අපිට 70% ඉන්ධන නැව් 15ක් 20ක් විතර ගේන්න තිබුණා. ඒ වැඩ කටයුත්ත කරන්න අපි කල් ගියා. දැන් යුක්‍රේන් යුද්ධය පස්සේ මිල වැඩි වෙලා තියෙනවා. දැන් අපිට මේ මුදල් වලින් නැව් 7ක් ගේන්න පුළුවන්. තවත් මිල වැඩි වෙන්නේ නැත්තම්. අන්න එහෙම අමාරු තත්ත්වයක ඉන්නේ. අපිට පොහොර නැහැ. අපි යල කන්නේට පොහොර ගෙනල්ලා නැහැ. දැන් ලෝකේ පොහොර නැහැ. ලෝකේ වැඩිම පොහොර නිෂ්පාදනය කරේ
විශේෂයෙන්ම රුසියාව. රුසියාවට විකුණන්න බෑ. බ්‍රසීලයේ රුසියාවෙන් පෝර ගන්න බ්‍රසීලයේ පෝර නැහැ. කැලිෆෝනියා ප්‍රාන්තයේ පෝර මිල වැඩි වෙනවා. එහෙනම් යල කන්නට අපිට පෝර තියෙන්නේ. මෙන්න මෙහෙම උග්‍ර ප්‍රශ්න අපිට තියෙන්නේ. ඒක අපි මතක තියාගන්න ඕනේ. අද සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තු නැති වෙලා තියෙන්නේ. කොහොමද හෙටට ජීවත් වෙන්නේ කියලා බලන්න. මධ්‍යම පන්තිය කඩා වැටිලා නැති වෙලා තියෙන්නේ. තරුණයෝ බලන්නේ රටෙන් පිට වෙලා යන්න. දොස් කියන්න පුළුවන්. අපි යාට දොස් කියන්න බෑ. විශේෂයෙන් අද මේ විදියට ගිහින් අපි විසඳුමක් හොයන්න නැත්නම් අපි ග්‍රීසිය වාගේ අවසන් වෙයි. මතකද ග්‍රීසිය වැටුනේ දැන්. 2010 11 වෙනකොට ග්‍රීසිය ණය ගෙවන්න බැරි වුණා. අන්තිමට ග්‍රීසිය දළදේශීය නිෂ්පාදනය ඉර වෙලා ණය ගෙවන්න මුදල් දුන්නාම එයාට තියෙන බදු සියල්ලම වැඩි කරන්න සිදුුණා. යුරෝපීය සංගමයේ දුන්නේ ණයට. අන්න මෙතන තමයි මේ විශාල ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න අපි විසඳන්න ඕනේ. ආණ්ඩුව කල් ගත්ත වැඩි. ආණ්ඩුව හරියට පිළිතුරු දීලා නැහැ. ඒ වෙනුවට දැන් මුදල් නැමැති තුමයි මහා බැංකුව අධිපති තුමයි අතර ඝට්ටනයක් තියෙනවා. මේව ආණ්ඩුව විසඳන්න ඕනේ. මාධ්‍ය යන ප්‍රශ්න නෙමෙයි. කොහොමද ඝට්ටනයක් ඇති වෙන්නේ? IMF වාර්තාව ආණ්ඩුවට දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කිව්වා අපිට දෙනවා කියලා. තාම දීලා නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම එන සතියේ තියෙන රටේ ආර්ථික තත්ත්වය ගැන තියෙන සාකච්ඡාවට ඉස්සෙල්ලා මේ සතිය අපිට ඒවා ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. තමාඩු කියන මේක මාධ්‍යට යයි කියලා. කොහොමද ඔය මාධ්‍යට යනවනේ? මෙතනින් හොයා ගන්න නැත්නම් තව මාසෙකින් විතර වොෂින්ටන් වලින් හොයා ගනි. IMF සංවිධානයෙන් හොයා ගනි. මොකද තියෙන වார்த்தාව කියලා. ඒක නෙමෙයි රටේ ජනතාව දැනගන්න ඕනේ බැරෑරුම් තත්ත්වය. ඒක ආණ්ඩුවට අංගන්න බෑ. ආණ්ඩුව ඒක කියන්න ඕනේ. ඒක විපක්ෂයෙන් දැනගන්න ඕනේ. විපක්ෂයෙන් මේ අනුව ක්‍රියා කරන්න ඕනේ. ආණ්ඩු මාරු කරනවා කියන එක නෙමෙයි දැන් තියෙන ඉස්සෙල්ලා මේ තියෙන තත්ත්වය විසඳගන්න. නැත්තම් ඊළඟ මාස කීපෙදී අපිට රටක් නැති වෙනවා. අපේ දේශපාලන කුමක් වුණත් මේකයි අපිට තියෙන රට. මේක අපි බේර ගන්න ඕනේ. මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. එහෙනම් පළමුවෙන් අපිට තියෙන ජනතාවේ විශ්වාසය දිනා ගන්න අපිට තියෙන්නේ පක්ෂ අතර එකඟතාවයක් එන්න ඕනේ. කොහොමද අපි මේ විසඳන්නේ? අපේ ආර්ථික රාමුව ගැන එකඟතාවයකට එන්න ඕනේ. මෙතනින් ගොඩ එන එක ගැන අපේ ජාතික එකඟතාවයක් එන්න ඕනේ. මෙතෙන්ට ඕන ජාතික ආණ්ඩු නෙමෙයි. ජාතික ආණ්ඩුවේ වැඩන්නේ ඒ පාර කැමේ ඇමතිකම් බෙදා ගන්නවා. මෙතෙන්ට ඕන ජාතික එකඟතාවය. විපක්ෂයේ ඉන්න අය විපක්ෂයේ ඉන්න, ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩුවේ ඉන්න, ඒ හැම එක්කෙනාම මේ රටේ මේ ප්‍රශ්නේ පිළිබඳ ජාතික එකඟතාවයකට එන්න ඕනේ. අවුරුද්දකට විතරක් නෙමෙයි, අවුරුදු 15කට, 20කට. ඒකට තමයි මම මේ එක ශක්තිමත් වෙන්න ඕනේ. යකඩ රාමුවක් තරම් ශක්තිමත් වෙන්න ඕනේ. ඒකයි අපි යකඩ රාමුව කියන්නේ. ඒකයි ප්‍රධාන වශයෙන් අපි කරන්න තියෙන ඉස්සෙල්ල. එකගත්වයකට ආවයන් පස්සේ ආණ්ඩුවයි විපක්ෂයට කතා කරන්න පුළුවන්. ඡන්ද තියෙන එක, වේලාසනෙන් ඡන්ද තියෙන එක, ඡන්ද තිබුණාම මේ පක්ෂයට වඩා අපේ පක්ෂයට පුළුවන් මේ රටේ ප්‍රශ්න හොඳට විසඳන්න කියලා. ඒවා ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ජාතික රාමුවයි මූලික ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ. හැම වෙලෙම වෙනස් කර කර දේශපාලනය කළා. අද අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ 77 පස්සේ රට හදලා මැද්දම පන්තියක් ඇති කළා. මේ ඉදිරියට ගෙන යාම පස්සේ ආපහු මෙතෙන්ට වැඩිලා තියෙනවා. මේක එහෙනම් අපි බේර ගන්න තියෙනවා. ඉතින් ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් සජාතික පක්ෂය අපි හැම වෙලේම මේකට ක්‍රියා කරන්න ඕනේ. මේකයි දේශපාලන යථාර්ථය. ඒකයි අපි කියන්නේ. අද මේ රටේ වුමනා පළමුවෙන්ම යකඩ රාමුව. මේක අපි ජනතාවට කියන්න ඕනේ. අපි ඒක කරන්නේ නැත්තම් මේ සම්ප්‍රදායික විදිහට දේශපාලනය කරනවා නම් ජනතාවට දොස් කියන්න බෑ. අපිට බයිනවන. මොකද අපේ අතේ තියෙන්නේ අද පාර්ලිමේන්තුවේ 225 ජනාධිපතිතුමාට මේ කාරණේ තියෙන වෙන කාගෙවත් නෙමෙයි. එහෙනම් අපි පෙන්වන්න ඕනේ. අනික දේශපාලනේ තියාගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙතනදී මේ අමාරු කාලේ මේ වැඩ කටයුතු කරන්න බැරි නම් ජනතාව අපිට කියන්නේ මොකද්ද කියලා මම කියන්න වැඩ නැහැ. කුණුහරපයක් වෙන්න යනවා. කොහොම හරි ඒක කියලා තමයි රට වෙන්නේ. අපි එහෙනම් ඒවෙන් ඈත් වෙන්නේ නැතුව බය නැතුව එක්සත් ජාතික පක්ෂයේ මේ අදහස ඉදිරියට ගෙනියනවා. මොකද අපි ඉන්නේ රට වෙනුවෙන් කියලා මම කියන්න කැමතියි. www.headlinenews.lk බලමු ඉදිරියට.